ඔයාලා දන්නවා මේ වෙනකොටත් සිත වෙලා තියෙන දේ. සරණි කොහොමද උත්සාහ කරන්නේ රිහාන්ගේ හිත දිනා ගන්න. එක්සිට් කොහොම කොහොමරි කරලා බලන්නේ රිහාන්ගේ හිත වෙනස් කරන්න. හැබැයි රීට නම් මෙතන ඉඳගෙන හදන්නේ කොහොමරි කරලා රිහාන්ගේ සරණිව ඈත් කරන්න. රිහාන් ඉක්මනටම හරි තීරණයක් ගත්තේ නැත්නම් සරණි ඉවසලා බැරිම තැන, ආදරයක් නැති තැන එන්න බෑන කියලා සරණි යන්නේයි. හැබැයි සරණිට ගෙදර ගියත් සරණිට පාඩුවේ නම් එන්න හිතෙන්න බෑ. මොකද රෙහාන් ඉන්නේ මේ අහලම කියලා දැනගෙන සරණිට එහෙම ජීවත් වෙන්න අමාරු. මේ හැම දෙයක්ම අමතක කරන්න සරණි හිතනවා රටින් පිට වුණත් හොඳයි කියලා. ඉතින් යාළුවනේ කතාවේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අපි ටිකක් අනුමාන කරමු මේ වගේ දෙයක් සිද්ධ වුණත් කොහොම වේද කියලා. කොහොම නමුත් සරණි රෙහානොයි අවසානට එකතු වෙන්නම ඕනේ මේ කතාවේ හැටියට. සරණි රෙහානොයි කියන්නේ අමුතුම ආදර කතාවක්. රසික හිත් ඉක්මනටම වශී කරගත් මේ ආදර කතාව මෙහෙම නිකම් ඉවර වෙන්න දෙන්න බෑනේ. ඒ හින්දා රසිකයන්ගේ හැමදාම මතකයේ රැඳෙන්න මේ ආදර කතාව අමුතුම ආදර කතාවක් වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලටත් ඉතින් දෙය පහලින් කමෙන්ට් කරන්න. සුබදා.